සේවයට අදාළ වෘත්තීය සමිතිය ඒගොල්ලන්ගේ පැත්තෙන් අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය රාජ්‍ය ආකෘතිය වෙනස් වෙනවා කොහොමද කියන එක සම්බන්ධව පළල් වෘත්තීය සමිතිමය වූ යෝජනා මාලාවක් හදලා තියෙනවා. ඉතින් මේක අපි වගකිව යුතු දේශපාලන කණ්ඩායම් විදිහට අපි මේක සම්බන්ධව සොයා බලන්න අවශ්‍යයි. මේක සම්බන්ධව ඇහුම්කන් දෙන්න අවශ්‍යයි. මේක සම්බන්ධව සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒ නිසා අපි මන්ත්‍රී කණ්ඩායමක් විදිහට මේක ගැන අද සාකච්ඡා කරන්න පැමිණියා. අද සවස කොහොමද ජනරජතුමාත් එක්ක සාකච්ඡා කරන්න සූදානම්ද කොහොමද? ඒක මේ සාමාන්‍යයෙන් මේ රටේ සියලුම දේශපාලන කණ්ඩායම් එක්ක ජනාධිපතිතුමා මේ දවස්වල කරගෙන යන සාකච්ඡා මාලාව එකක්නේ. ඉතින් ඒක හැම දිනටම ආරාධනා කරලා තියෙන එකක්. ඉතින් ඒකට විපක්ෂය, ආණ්ඩු පක්ෂය, සියලු පක්ෂ මේ වෙලාවේ සාකච්ඡා කරනවා. නමුත් ඒ සාකච්ඡාවල තේරුම් ගැනීම තමයි අපි මේ වෙලාවේ මුහුණ දීලා තියෙන මේ ආර්ථික සමාජ තත්ත්වයට කොහොමද මේකෙන් එළියට යන්න වැඩ කරන්නේ කියලා. හැබැයි අපේ අදහස මේ විධායක ජනාධිපති ධූරයේ යටතේ තියෙන අමාත්‍යංශ, රාජ්‍ය ඇමතිකම්, කැබිනට් ඇමතිකම් වගේ දේවල් පසුපස ගිහිල්ලා හදන ආණ්ඩු කියන එක එච්චර වැඩක් ඇති එකක් නෙමෙයි. මේ වෙලාවේ රටට අවශ්‍ය කරන්නේ මේ ඉන්න අමාත්‍යවරු කණ්ඩායම හරි බොහොම නිශ්චිත අමාත්‍යවරු කණ්ඩායම පමණක් තේරුම් අරගෙන ඔය රාජ්‍ය ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් වගේ තව බොරුවට තනතුරු දෙන වැඩේ නවත්තලා මේ අමාරු අවධිය පාස් කරන්න පාර්ලිමේන්තුවක් විදියට වැඩ කරන එක තමයි අපේ අදහස. අපි විශ්වාස කරන්නේ ඔය සර්වපාක්ෂික ආණ්ඩු කියලා යම් ආකාරයකට අලුතෙන් ඇමතිකම් බෙදන්න, රාජ්‍ය ඇමතිකම් බෙදන්න හදන උත්සාහය සාර්ථක එකක් කියලා. ඒ කියන්නේ ජනාධිපතිවරයා ආරාධනා කරන සර්වපාක්ෂික ආණ්ඩුව හදමු කියන දේ තුළ ඇත්ත කතාව නැද්ද කියන්නේ? ඒක මම දන්නේ නැහැ. නමුත් අපි අපේ ස්ථාවරය වන්නේ අපි බලන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ කාරක සභා ක්‍රමය ඇතුලේ අපිට කරන්න පුළුවන් මැදිහත් වීම කරනවා, දැනටත් අපි සිදු කරනවා. හැබැයි විධායක ජනාධිපති ධූරය ඇතුලේ සිදු කරන්න බලාපොරොත්තු වෙනවායි කියලා හිතන ඔය ඇමතිකම් පත් කිරීම, ඇමතිකම් වැඩි කිරීම, රාජ්‍ය ඇමතිකම් පත් කිරීම වගේ දේවල් වලින් මේ වෙලාවේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ රට විසාම අමාරු තැනක ආර්ථික වශයෙන් ඉන්නේ. අපි හැම දිනම මේ වෙලාවේදී ප්‍රතිපත්ති හදන, නීති හදන අය විදිහට සිදු කළ යුත්තේ මෙන්න මේ ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන මේකට මැදිහත් වීමයි. ඒ නිසා මම විශ්වාස කරන්නේ විධායක මට්ටමින් මේ ආණ්ඩු හැදීම කියලා අද කතා කරන ජනප්‍රිය මාතෘකාවට මගේ කිසිම සම්බන්ධතාවක් නැහැ. නෑ, එහෙම එකක් නෙමෙයි. සහය දීම පිළිබඳ ප්‍රශ්න කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ කාරක සභාවලින් අපිට රටට කළ හැකි හැම දෙයක්ම අපි සිදු කරනවා. ඒ වගේම ධනාත්මකව මේ වෙලාවේ ආර්ථිකය ගොඩගන්න කරන වැඩවලට සහය දෙනවා. නමුත් ආණ්ඩු හදන්න, කියන්නේ ඔය රාජ්‍ය ඇමතිකම් අරගෙන ආණ්ඩු හදන්න කියන එකට එහෙම සම්බන්ධයක් නෑ. ඔබතුමාව නැවත කෝප් එකේ සභාපති කරනවා කියලා දැනුම් දීලා තියෙන්නේ? නෑ නෑ, ඒක තාම අපි කතා කරලා නැහැ නේ. ඒක වෙනම එකක්. ඒක පාර්ලිමේන්තුවේ කොමිටියක් නේ. ඒ කොමිටිය හදන ආකෘතියක් තියෙනවා. මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් ඇතුලේ ඒ කොමිටිය හදන ආකෘතියක් තියෙනවා. ඒ අනුව ඒක පත් වෙයි. ඒක අපි ඉදිරියේදී බලමු. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.